ඔබ දන්නවා අපි සෞඛ්‍ය අමාත්‍යාංශය කරපු වැරදි කිහිපයක් පදනම් කරගෙන විශේෂයෙන්ම වෛද්‍ය ස්ථානමාරු ස්ථානමාරු මණ්ඩලය තිබියදී ස්ථානමාරු මණ්ඩලයට පිටතින් ගිහිල්ලා වෛද්‍යවරුන් නිසියාකාරයෙන් රටේ පරයන්තර රෝහල් ඇතුළු රෝහල් වලට අවශ්‍ය වෛද්‍යවරුන් නිසියාකාරයෙන් යොමු නොකිරීම පදනම් කරගෙන දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. එහිදී අපි සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳ ගන්න හැදුවත් ඒ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැර හැරිය නිසා තමයි අපිට මේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වෙන්න සිදු වුණේ. ඒ අනුව අවසානයේදී ඇමතිතුමා සමග පැවති සාකච්ඡාවේදී ඇමතිතුමා පොරොන්දු වුණා පැය 24ක් ඔහුට ඉල්ලුවා මේ අවශ්‍ය විසඳුම් ලබා දීම සඳහා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපිට ලිපියකින් දන්වලා තිබුණා ඔවුන්ගේ විසඳුම්. එතකොට ඒ දන්වපු ලිපිය තුලම පැහැදිලි වෙන කාරණා තමයි අද දවසේ අපේ රජයේ වෛද්‍යානික සංගමේ මධ්‍යමකාරක සභාව රැස් වුණා. ඒ මධ්‍යමකාරක සභාව මේක දීර්ඝ ලෙස අධ්‍යයනය කරාම පැහැදිලි වූ කරුණ තමයි අපි මධ්‍යමකාරක සභාව අවබෝධ කරගත්ත කාරණේ තමයි මේ ලිපිය තුලින් ගම්ම්‍ය වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෛද්‍ය ස්ථානමාරු කිරීමේදී වරදක් කර ඇති බව. ඒක මේ කරුණ පිළිගැනීම තුලින් ගම්ම්‍ය වෙන කාරණේ. බැලු බැල්මට පැහැදිලිවම ඒක ගම්ම්‍ය වෙන බව තමයි රජයේ වෛද්‍යාංග සංගමේ මධ්‍යම කාර්ග සභාවේ තීරණය වුණේ. ඊළඟට මේ ලිපිය තුලින් පැහැදිලි වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන අකාර්යක්ෂමභාවය සහ පරිපාලනයේ සිදු කිරීමේදී ඔවුන්ගේ තියෙන නොහැකියාව. තීරණයක් ගන්න මාස ගාණක් යනවා. ගත්තේ තීරණේ ගන්න ඕනි කාරණාව පැහැදිලි කර ගැනීමට තරම් පරිපාලන දැනුමක් ඔවුන්ට නොමැති බව. මොකක් හරි තීරණයක් ගන්න යනකොට ඒක එක්ක රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එක්ක නීතිපතිගෙන් කාගෙන් හරි අහලා විමසලා කරුණු දැනගන්න ඕනි තැනට පත් වෙලා දැන් තිරාත් කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා. දැන් මේ සමහර ගැසට් මේ සේවා ව්‍යවස්ථාවේ තියෙන කරුණු රෙගුලාසි වල තියෙන කරුණු අවුරුදු ගණනාවකට කලින් ගහපුවා. හැබැයි ඒව අවබෝධ කරගන්න තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියෙන බව මේ ලිපිය මගින් ගම්මේ වෙනවා. ඒක තමයි අපි දැක්ක කාරණේ අද මධ්‍යම කාර්ග සභාවේදී. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ශ්‍රේණි වලට විවිධ ආකාරයෙන් සලකන බවක් තීන්දුව තීරණ ගැනීමේදී විවිධ කියන තනි මතයක නොමැති බව පොදු ප්‍රතිපත්ති කාරණා වෙනුවෙන් තනි මතයක නොමැති බව මේ ලිපිය තුලින් ගම්ම්‍ය වෙන බව අපි නිරීක්ෂණය කරනු ලැබුවා. ඉතින් මේ අපි කරපු වැඩ වර්ජනය තුලින් රටට අවබෝධ වෙනවා පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපාලනමය අතින් පිරිහිලා තියෙනවා කාර්යක්ෂමතාවය අතින් පිරිහිලා තියෙනවා වගේම තීන්දුව තීරණ ගැනීම අතින් ඍජුභාවයක් නොමැති බව. කෙසේ නමුත් වගකීම් යුතු සංගමයක් විදියට අපේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ලැබුවා. මේ කියන්නා වූ කාරණා සම්බන්ධයෙන් යම් යම් සාධනීය පිළිගැනීම් තිබෙන නිසා ලබන තුන්වෙනිදා නැවත මධ්‍යම කාරක සභාව රැස්වන තෙක් මේ කරුණු සම්බන්ධයෙන් යහපත් තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට කාලයක් ලබා දෙන්න එසේ කාලය ලබා දෙන තෙක් තාවකාලිකව රජයේ වෛද්‍යාංග සංගමය ආරම්භ කරපු දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීම සඳහා ඒ අත්හිටවීම සිදු කරන්න අපි තීරණය කරා. ඒ අනුව ලබන තුන්වෙනිදා නැවත වාරයක් රජයේ වෛද්‍යාංග සංගමේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. එදාට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ කාලය තුලදී ගන්නා වූ තීරණ මත මධ්‍යම කාරක සභාව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා. එෙහිදී යෝජනා වුණේ යම් හේකින් මේ කාරණා සම්බන්ධයෙන් සාධනීය පිළිතුරු ලබා දුන්නේ නැත්නම් නැත්නම් ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් මේ දැන් කරාට වඩා තීව්‍ර උත්ති සමිති ක්‍රියාමාර්ගයකට යොමු වෙන කාරණේ තමයි සාකච්ඡාවට බඳුන්ුනේ. ඒ අනුව ලබන තුන්වෙනිදා අපි නැවත රැස්වෙන තෙක් මේ උත්සව සමය කියන්නේ මේ ආගමික උත්සව සමයක් යෙදිලා තියෙනවා. ඒ වගේම මේ කාලය තුලදී අපිට මේ කරුණ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් දේශපාලඥයන් ඒ වගේම මහජනතාව තවදුරටත් දැනුවත් කළා. මේ කාරණා මුල් කරගෙන ඇයි රජයේ වෛද්‍යාංගික සංගමය වර්ජනයක් දක්වා ගියේ කියන කාරණේ වැදගත්කම රටට අවබෝධ කරලා දීම සඳහාත් අපි ඒ කාලය ලබා ගැනීමට තීරණය වුණා. ඒ අනුව ලබන තුන්වෙනිදා තෙක් අපි මේක తాවකාලිකව අත්හිටවනවා. තුන්වෙනිදා රැස්වෙනු ලබන මධ්‍යම කාරක සභාව විසින් ඉදිරි ක්‍රියාමාර්ග කරේ තීන්දුව තීරණ ගැනීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් නිවැරදි නායකත්වයක් ලබා දීලා මේ වර්ජන වලට යොමු වෙන්නේ නැතුව මේවා සාකච්ඡා මාර්ගයෙන් හරි දේ කරන්න ඒ නිවැරදි නායකත්වය ලබා දෙයි කියලා. වෛද්‍යුනේ මේ රජයේ වෛද්‍ය නිලධාරීගේ සංසදයේ චෝදනා කරනවා
අධිකරණ නියෝග තීර්ධි එයාගේ වැඩ වර්ජන කරන්න කිසිම අයිතියක් නැහැ කියලා රජයේ වෛද්‍යනතරගේ සංගමයට. ඒක ගැන මොකද්ද කියන්නේ? මුලින්ම කියන්න පුළුවන් කාරණේ තමයි අපි දන්න විදිහට ඔක ඔය 13 දෙනෙක් ඉන්න සංගමය. සාමාන්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන් 20000ක් පමණ සිටිනවා මේ රට තුල. ඉතින් මේ 20000න් 13 දෙනෙක් පමණ කියන කතන්දරයක් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම අවධානයක් නැහැ වෛද්‍යවරුන් අතර. සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ඔය කියන සංසදයක කිසිදු තැනක් නැහැ, උට කිසිදු මතයක් නැහැ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අධිකරණයේ පැහැදිලි නීති උපදේශ ලබා දීලා තිනවා. අපේ නීතිඥයන් අපිට ඒ නීති උපදේශ පැහැදිලි ලබා දීලා තිනවා. අපි කටයුතු කරන්නේ ගරු අධිකරණයේ විසින් ලබා දුන්නා වූ නීතිමය කාරණාවට පමණයි. ඒ නිසා සංසදයකට අපිට තේරෙන්නේ නැහැ කොහොමද නීතිය අර්ථකථනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි අපේ නීතිඥ උපදේශ මත රටේ නීතියට අනුව කටයුතු කරන්නේ. එයින් පිටත කටයුතු කිරීමට රජයේ වාද්‍ය නිලධාරීන්ගේ සංගමය කවදාවත් කටයුතු කළා නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට කිසිදු ගැටලුවක් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක ඉදා සුහදව කටයුතු කළා. මොකද මේ එකපාරට මේ වගේ සිද්ධීන් සිද්ධ වෙන්නේ. නෙමෙයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරි තැනදී ඕනිම කෙනෙක් එක්ක සුහදව කටයුතු කරනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්, නැත්නම් රජයේ වෙන්න පුළුවන්, නැත්නම් විපක්ෂයේ වෙන්න පුළුවන්. හරි කාරණාවල්දී අපි ඕනිම කෙනෙක් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. ඒ වගේම වැරද්දක් කරනවා නම් ප්‍රතිපත්ති මේ වශයෙන් වැරදි ක්‍රියා කරනවා නම් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිතවත්කම් මත අපි වැරද්ද වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා අපි අවධානය සහ හඬ නගනවා. මොකද අපිට වැදගත් රටේ ජනතාවගේ සෞඛ්‍ය මිසක් යාළු හිතවත්කම් නෙමෙයි. පත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමා දැඩි ලෙස කියනවා යා දේශපාලන අතපොයින් කලේ නැහැයි කියලා. එහෙම දෙයක් කරලා තියෙනවා නම් එයා ඉවත් වෙන්න සූදානම් කියලා. ඉතින් එහෙම තීර්ධිය ඔබතුමාලා කොහොමද මේ චෝදනා කරන්නේ? එතුමාට කියවන්න පුළුවන් මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එවපු ලිපිය. මේ ලිපියේ කරුණාවලින් ගම්ම්‍ය වෙන කාරණා සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමු කරා නම් ඔකට නිසි පිළිතුරක් ලැබේ. දැන් ඔබතුමාලගේ මධ්‍යම කාර්ය සභාව නැවත ජනවාරි 3 වෙනිදා රැස්වලා ඒ වෙනකොට මේ සෞඛ්‍ය මාත්‍යංශයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබුණොත් මුතිමුණොත් එහෙම ආයි නැවත වර්ජනය ආරම්භ කරන්න කවද්ද? ඒ සම්බන්ධයෙන් අද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වුණා. එදී විශේෂයෙන්ම සඳහන් කළ කාරණයක් තමයි මේට වඩා තීව්‍ර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අපි ගත යුතුයි කියන එක. ඉතින් ඒ කරුණු කාරණා නිශ්චිත දිනවකවානු සහ ක්‍රමවේදය ගැන සාකච්ඡා කිරීම ඒ තුන්වෙනිදා රැස් වෙන මධ්‍යම කාර්ක සභාවේදී තමයි තීරණය වෙන්නේ. ඒකත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් වේවිද? ඒත් ඒක එදාට තමයි තීරණය කරන්නේ. බොහෝ විට මේට වඩා තීව්‍ර එක. ජනතාව අපහසුතාවයට පත් කරන්නේ අපි නෙමෙයිනේ. අපි වැරද්ද පෙන්නලා දෙන කට්ටිය. ඒතොර වැරද්ද කරන අයනේ ජනතාව අපහසුතාවයට පත් කරන්නේ. ඒතොර වැරද්ද කරලා තින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒතොර ජනතාව බේර ගන්න ඕනි වැරද්ද කරපු අය. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරි දේ කරන්නේ. ඒතොර ජනතාව අපහසුතාවයට පත් වෙන්නේ. අපි කරේ වැරද්ද පෙන්නලා දෙන එක විතරයි. වැරද්ද පෙන්නලා දුන්න කෙනාට ඇඟිල්ල දික් කරන එක මං හිතන්නේ වැරදි.